අපේ ගරු ජනාධිපතිතුමා ඒ ජාතිය අමතර සුළු වේලාවක් කතා කරා. ඇත්තම විශ්තුතවන්ත වෙනවා එතුමාගේ කතාවට. ඔන්නවාගේ ඔබතුමා අඩුම තරමින් සුමහන දේයකට සරයක්වත් ජනතාවට වචනයක් කියනවා නම් ඈ ඔබතුමායි ඔබතුමාගේ සහෝදරාට අග්‍රාමාර්ථමයි මාරුවෙන් මාරුට එකතු වෙලා ජනතාව අමතර වෙනවා නම් මං හිතනවා තවත් මිනිසුන්ගේ මේ නැති වෙලාගේ ප්‍රසාදය ගොඩ ගන්න පුළුවන් තව මාර්ගයක් තමයි. ඒ ජාති ඇමතියෙන් පිළිබඳවත් අපි ස්තුතිවන්ත වෙන ඔබතුමාට නැවත නැවතත් දීපත් කරන්න. මොකද අර අපේ බණ පොතේ තිබෙනවා අසජ්ජාය මලාමන්තා අනුෂ්ඨාන මලාකරා. අපි ඉගෙනගත් දේ කිව්වේද නැවත නැවතත් පිහිපත් කිරීම නැත්තම් මලකඩ හැදෙනවා. ඉතින් නිතරම මිනිස්සුන්ගේ වෙලා තියෙන මිනිස්සුන්ට මලකඩ හදවන්න උදවි ඉන්නවා මිසක් මලකඩ ගලවන්න මිනිස්සු අඩුයි. ඒ නිසා පුන පුනා කිය කියා ජනතාව අමතියොත් මං හිතනවා ජනතාවගේ ප්‍රසාදය තා දුරටත් ඔබතුමා කර එල්ලෙනවා කියන එකයි අපේ විශ්වාසය. ඒ වගේම හාමුදුරනේ ජනාධිපතිවරයාගේ ඊයේ කතාවේ කියනවා දීර්ඝ කාලයක් රට වහන්න උණු කැපකිරීමක් කරන්න සූදානම් වෙලි කියලා. එතකොට මේ සමහර ඇමතිවරු කියනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මේ දින 10ට කපන්න ඕනේ කියලා. එතකොට ඇත්තෙන්ම මන්ත්‍රීවරු දැනගන්න රටට ආදරය කරන රට හදන්න ගිය දේශපාලඥ නම් ඔය පාර්ලිමේන්තුවට ඉස්සෙල් ආදර්ශයක් පෙන්දන්න මේ රටේ මේ ඉදා මේල හොයාගන්න කම්කරුවාගේ පඩියට තට්ටු කරන්නේ නැතුව ඒ පඩිය ගැනීම නෙමෙයි තිබෙන්නේ. ආයතනයක් කරන්න බෑ කැමති නම් දෙන්න කියලා නිල බල කරන්න බෑ. සියලුම මන්ත්‍රීවරු මාසික පඩිය පරිත්‍යාග කරන්න ආණ්ඩුවට මාසික පඩිය ආණ්ඩුව පරිත්‍යාග කරන්න මේ ආදර්ශයක් මේක. මේ ආදර්ශය දුන්නොත් අනිත් අය නිකම්ම දෙනවා. එහෙම නැතුව ඔවුන්ගෙන් 75ක් වඩා අර බොහොම සුළු මුදලක් හම්බේන කම්පාරු වගේ කන්නා මොකද්ද මේක තේරුම? ඒක ගැළපෙන එක ඔන්න ඔය උපදෙස් තමයි අපිට විනාශයගෙන යන්නේ. දෙන්න හැම මන්ත්‍රීවරයෙක්ම මාසික පඩිය පරිත්‍යාග කරන්න ඇත්වාසෙන් අපටත් පුළුවන් මේ දැන් මේ කාලේ හොඳ නැහැ යන්න බැරි කම නැත්නම් අපට පුළුවන් ජනතාව ළඟට ගිහිල්ලා පින්නපාත කරලා හරි මේ රට ගොඩ ගන්න ආධාරයක් කරන්න අපට ඉල්ලීම අපිට කරන්න පුළුවන් ගමදි වෙනවා. නමුත් දැන් යන්න බෑනේ. යන්න අපි ඒකප් කරනවා. අපි පෞද්ගලව අපි එක්කලා ගිහිල්ලා අපිට උදව් කරන්න පුළුවන්. අපේ මැති ඇමතිවරුනි මන්ත්‍රීවරුනි පළාත් සභා මන්ත්‍රීවරුනි ඔබ ගන්න කෝටයකින් හරි ඔබ ගන්න අනියම් ක්‍රමවේදයෙන් හරි ඔබම අපි කියන ඔබටත් පුළුවන් නම් මාසික පඩිය කිසිම පැකිලීමක් නැතුව මේ රට ගොඩ ගන්නට පරිත්‍යාග කරන්න ඊට පස්සේ ඒ ආදර්ශය අරගෙන අනිත් හැමදෙනාගේම ඔවුන්ට පුළුවන් ප්‍රමාණයක් ඔවුන් ආණ්ඩුවට දෙන්න කැමති රට ගොඩ ගන්න මේකයි අවශ්‍යකම තිබෙන්නේ. මේ එමයි පීරයක් මං හිතනවා අපි ගණී කියලා විශ්වාස කරනවා මේ අපේ මන්ත්‍රීවරු ඇමතිවරු. ඒ වගේම හඳුන්නේ දැන් මේ අපිට ස්වයං රැකියා කරන පුද්ගලයෝ ඉන්නවා. ඔවුන් දිගින් දිගටම කියන්නේ දින 10ක් අපිට වැහුවට පස්සේ නැහැ ආහාර පාන. සහන මල්ලා මේ සමුද්දිලාභින් ඉන්නවා. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා ඉන්න අපේ ආර්ථික සංවර්ධන ඇමතිතුමා ඔහුට පුළුවන් යෝජනා කරන්න. මේ වෙලාවේ ඔවුන්ට සහනක් දෙන්න. ඔව්. ඇත්තෙන්ම ඒකත් හොඳ අපි අද අපේ ජනාධිපතිතුමනි ආර්ථික සම්පාදන මුදල් අමාත්‍යමනි එදා වේල කණ්ඩ බැරි මිනිස්සුද සෑහෙන සංඛ්‍යාවක් කියන එක ඔබතුමාලා දන්නවා. දන්නවා. නමුත් ඔබේ එදා වේල කණ්ඩ නැතුව හරි ඔබතුමාලා බඩේට පත් කරේ මේ මිනිස්සුයි. ඔය කුඩ ඔය මහා කොකනද මාලිගාවල මිනිස්සු නෙමෙයි ඔබතුමාලා බඩේට පත් කරේ. එදා වේල කණ්ඩ නැති මිනිස්සු තමයි බඩේට පත් කරේ බොහොම දුක් විඳ බඩගෙන ඉඳලා කියලා. පෝස්ටයක් ගහන්න ගියත් ඒ මිනිස්සු. ජනතාව රාමදගෙන ඒ මිනිස්සු. වේදිකාවේ උගුර කෑන ඒ දුප්පත් අහිංසක මිනිස්සු. ඔයගොල්ලගෙන විශේෂයෙන්ම තරගිල්ලක් දක්වන්න එදා වේල කණ්ඩ මිනිස්සුන්ට පෝෂණ මල්ලක් ආහාර මල්ලක් පුළුවන් තුළුවෙන් හරි ලබා දෙන්න කටයුතු කළොත් මං හිතනවා ඒකත් මේ වෙලාවේ ඒ ජනතාවට කරන ආශිර්වාදයක් කියන එකයි. රට වහන්න කියන අයත් ඕට සැලකිලිමත් වෙන්නට ඕනේ. වහන්න කියන සැලකිලිමත් වෙන්නට ඕනේ. අපි කිවෙන දා රට වෙවනං අපි මිනිස් ජීවත් කරගන්නත් අපි උත්සාහ කරන්න ඕන. අපි තිල්ල රට වහන්න කියලා අපි නෑ කියලා කිව්වේ නෑ. නමුත් ප්‍රමාදයි. අපි කිව්වේ බොහොම කලින් අපි කිව්වේ. එතන සැලකිල්ලට ගත්තේ නෑ. දැන්වත් මේවා සැලකිල්ලට අරගෙන
අවවාදයට වඩා ආදර්ශයේ උතුම් කියන සංකල්පයේ උඩ අපි ඔක්කොම කටයුතු කළොත් ටිකක් අපට ගොඩ එන්න පුළුවන්. ඒ වගේම ආහාර